IT සහ ඉංග්‍රීසි වලට. Ease of Metro Campus. Sri Lanka, what's the best option now? The country has a liquidity problem. Sri Lanka has a liquidity problem. Sanchi etram videsh nehe. Deveni kitoda barapatalai. Naya dirga kalina gavagata haki matamaka nevei tiene. Sielu vishleshana haraha peniyanne pavatina tatvayanu giyot Sri Lanka vata naya gavaganimata nohaki vena bava. Enisai naya prativihugata kirima karanna kiyala illa sitinne. Naya prativihugata kirimakadi naya himiyan samaga sakatcha kirimata arambha kalayutui. Apita gevanna puluwan pramanayekata naya pramanaye adu karaganima sambandhe. නය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන කතා කිරීම තවත් අවශ්‍ය වෙන්නේ ඔබට ණය දැන් තියෙන විදිහට ගෙවාගෙන යාමට හැකි වෙනු ඇතැයි සිතීම තුලින් ජනතාවට මුහුණ දිය යුතු නැති දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවා. වර්තමාන ඉන්ධන හිඟයන් තියෙනවා. ඖෂධ හිඟයන් තියෙනවා. ආහාර භාණ්ඩ මිල අහස උසට යමින් තියෙනවා. ජනතාව බඩගින්නේ තියාගෙන ඔබ ණය හිමියන්ට ණය නොගෙවිය යුතුයි. ණය හිමියන් සමග සාකච්ඡා ආරම්භ කරන්න නම් ශ්‍රී ලංකාව උපදේශකෙක් පත් කරගත යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පුළුවන් විශ්ලේෂණය කරලා බලන්න ශ්‍රී ලංකාවට තිරසාර ලෙස ගෙවාගෙන යා හැකි ණය ප්‍රමාණය කොපමණද කියලා. IMF එක වගේ ආයතනයක් ඒ කළාම ඊටම විශ්වසනීයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්ලේෂණය කරලා ණය හිමියන්ට ලබා දෙයි. ඉන්පසුව ඔවුන්ට ඒ ණය හිමියන් සමග සාකච්ඡා වලට සහාය දෙන්න පුළුවන්. හැම කෙනාගේම ණය කොපමණ අඩු කරගන්න පුළුවන්ද නැත්නම් කල් දා ගන්න පුළුවන්ද කියලා බලන්න. එයින් පසුව අලුත් මූල්‍ය ප්‍රබවයන් අපිට විවෘත කරලා දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වගේම ලෝක බැංකුවෙනුත්. Again in your expertise is this a situation that we can come out of in the short term? Absolutely. I think it can. අනිවාර්යයෙන්ම. ඔව් ඒ කළ හැකි. ඒ වගේම එය මීට කලිනුත් කරලා තියෙනවා. රටවල් බොහොමයක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයට ගිහින් තියෙනවා. ජමයිකාව සහ ඉක්වඩෝරේ වගේ රටවල් මෑත කලින වේ කළා. IMF වැඩසටහනක් සමග සමගාමීව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයට ගිය රටවලට ප්‍රාග්ධන වෙළඳ පොලෙන් යලි ණය ලබා ගන්න හැකියාව ලැබී තිබෙනවා. මාස 6ත් 9ත් අතර කාලයේදී ශ්‍රී ලංකාවට ඒ සිතිජිය පෙනෙන මානයක තියෙනවා. ශ්‍රී ලංකාව මේ මොහොතේම පටන් ගත්තොත්. So I would say that's the horizon that Sri Lanka can look towards if they start now.